සුබ දවසක් වෙන්නට කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරන මේ මොහොතේදී මම ඔබ අරගෙන යන්නට යන්නේ ගවලෙන් අත්දැකීමකට. එක්තරා දවසක ගවලෙනක් හදපු මොහොතක පුංචි ළමයි සේරම එකතු වෙලා ඒ ගවලෙන හදපු මොහොතේදී ජේසු බබාට ගත්තේ බෝනික්ෙක් නෙමෙයි. ඇත්තටම චූටි බබෙක්වයි ගත්තේ. ඉතින් මේ චූටි බබා ඒ දේවමෑණියන් එක්ක ජුසේතුමත් එක්ක ඒ නාට්‍ය ඇක් කරපු හැමෝමත් එක්කම හරිම සුහදයි. හිනා වෙනවා, අත්පය ගහනවා, කකුල් ගහනවා, හරිම සුහදයි. ඉතින් ඔන්න ඔය ආකාරයට ඉන්නකොට මේ ඉස්කෝලේ ඉන්න ළමයි ටික සේරමල්ලට කිව්වා ඕගොල්ලන් ජේසු බබාට දෙන්නට තෑගි අරගෙන එන්න කියලා. ඉතින් ඊළඟ දවසේ තෑගි අරගෙන එක එක්කෙනා තෑගි ගොඩාක් අරගෙන ආවා. ඉතින් ඒ තෑගි අරගෙන ඇවිල්ලා ටීචර් කිව්වා දැන් ඔබ පෝලිම හිට ගන්න කියලා. පෝලිමට ඔබ හිට ගන්න. ඉතින් කට්ටියම හිටගත්තා. එක බබෙක් ගාව තිබුණ ලොකු බෑග් එකක්. ඉතින් ටීචර් ඒ බෑග් එක බලනකොට කවුරුත් කැමති වුණේ නැහැ. ඉතින් ටීචර් ඉඩහැරියා කමක් නැහැ තෑග්ගක්නේ. ওই තෑග්ග අරගෙන යන්නට කියලා දැන් ඉඩහැරියා. මේ වගේ එක්කෙනා එක්කෙනා යනකොට එක දරුවෙක් හිටියා. හරි ලස්සන චබි බෝයි කෙනෙක් හිටියා. මේ දරුවා ගාව මුකුත්ම නැහැ. ඉතින් අතේ තෑගි නැති හින්දා මේ පුතාට කිව්වා ජොනි කියන මේ පුතාට කියන ජොනි වා මෙතනින් අයින් වෙන්න කියලා. එතකොට එයා අත් දෙක ටීචර්ගේ අත ගසලා දාලා කියන නෝ ඐ ඇම් ගෝන් ටු ගෝ ටු ජීසස් කියලා. ඉතින් ඒක නිසා මෙන්න මේ අතරතුරේදී අන්න ඉස්සරහ ලොකු බෑග් එකක් තියාගෙන හිටපු පුතා යනවා. මේ අතරතුරේදී මොකද වෙන්නේ? බල්ලෙක් තමයි, බලු පැටියෙක් තමයි ඒ මේක ඉඳලා තියෙන මේ බෑග් එකේ. ඉතින් එයාගේ ආදර බලු පැටියව අරගෙන ඇවිල්ලා තියෙන ජේසුර දෙන්න. ඉතින් මේ බලු පැටිය අර චූටි ළමයාගේ ළඟ කෑ ගහලා මොර දෙන්න පටන් ගත්තා. බබා බය වෙන්න පටන් ගන්නවා. ඉතින් අර හිනාවෙවි දඟල දඟල හිටපු ළමයාගේ හිනාව නැති වෙලා ගිහලා අඬන්න පටන් ගත්තා. ඔය අතරතුරේදී තවත් ළමෙක් එනවා රෝසමල් ගොඩාරියක් අරගෙන, පොකුරක් රතු රෝසමල් පොකුරක් අරගෙන ජේසුර දෙන්න. අර බබා ගාවට ওই මල් ටික අරගෙන ගිහලා පුද දෙන්නට යනකොට මොකද වෙන්නේ? ওই මල් ටික සීසී කර යනවා. බබා තවත් බය වෙනවා. ඉතින් දැන් ළමයා අර සාමකාමීකම නැහැ. දැන් අර චූටි පැටියාගේ දේව මෑණියන්ට දැන් කරගන්න විදිහක් නැහැ. දරු පැටියා අර මේන්ජ් එක ඇතුළේ ඉඳගෙන ගවලෙන ඇතුළේ ඉඳලා අඬනවා. ඉතින් ඔන්න ඔය අතරතුර ඉතුරු අයත් ගියා. අන්තිමට අර මං කිව්වා අර ජොනි, මෙන්න මේ ජොනි දැන් මෙතනට යනවා. පොඩ්ඩක් උස මහතයි මේ චූටි පැටියා. එයා ගාවට කියලා අපි කට්ටිය ටීචර්ස්ලා බලාගෙන ඉන්නවා. මොනවද මෙයා මේ පැටියට දෙන්න යන්නේ? ජේසුර මොනවද දෙන්න යන්නේ තෑග්ගක් හැරෙන්න කියලා. ඉතින් එයා ගිහලා මොනවද කරන්නේ? ලස්සනට ජේසු බබාගේ කරට අත දාන උස්සලා ගන්න. උස්සලා ගන්න පුළුවන් කමක් නැහැ යට. කරට පොඩ්ඩක් අත දාලා ලං කරලා මූණට මූණ ලං කරලා ඒ ජේසු බබාට ඒ කිට්ටු කරගත්තට පස්සේ කිස් එකක් දෙනවා. ඒ කිස් එක දෙනකොට අර අඬ අඬ හිටපු ජේසු බබා හිනා වෙන්න පටන් ගන්නවා. ඉතින් ලස්සන අත්දැකීමක්. ටීචර්ස්ලා හිතාගෙන හිටියේ, හැමෝම හිතාගෙන හිටියේ අරයා ගාව ජේසුට දෙන්නට තෑග්ගක් නැහැ කියලා. නමුත් ඔහු දුන්න ලස්සනම තෑග්ග ඒ ස්පර්ශය. ඉතින් එහෙමනම් රත්තරන් අම්මිතාති ද්වේපතේ ඒ ස්පර්ශය තුළ අර චූටි බබාගේ මූණේ ජේසුට ඇඩ් කරපු චූටි බබාගේ මූණේ හිනාවක්, ඇස් දෙක හිනාවක් ආවා. ඇස් දෙක දීප්තියෙන් බබලන්න පටන් ගත්තා. එහෙමනම් ඔබේ මගේ ස්පර්ශය තුළ අනිත් කෙනාගේ හදවතට සතුටක් දැනෙනවා නම්, අනිත් කෙනාගේ ඇස් බැබලෙනවා නම්, අනිත් කෙනාගේ මුවට සිනහවක් එනවා නම්, අන්න ඒක තමයි මම හිතන්නේ සැබෑ නත්තල කියලා. ඉතින් මේ නත්තල භුක්ති විඳිනට නත්තල් දවසේ එමත්නම් දෙසැම්බර් 25 වෙනකන් ඉන්න අවශ්‍යතාවයක් නැහැ. මේ අත්දැකීම අපිට හැමදාම අත්දකින්න පුළුවන්. අපේ ස්පර්ශය තුළ, අපේ හැසිරීම තුළ, අපේ කතා බහ තුළ අනිත් අයට දේව ස්පර්ශ දෙමු. And let others smile because of you and me. God bless you. Jesus ki vidai.